මිනිසාගේ මේ මිනිසාට ලෝකය පේන්නේ ඇහැ මගින් පේන්නේ. ඇස් දෙකම අන්ධ වුණොත් ලෝකය පේන්නේ නැතුව යනවා නේද? එතකොට අපි නිකන් බලමු මේ ඇහැට රූප පේන්නේ කොහොමද කියන එක පිළිබඳව. හරි, මම මෙතෙන්දි ඇහේ ව්‍යුහය ගැන වැඩිය විස්තර කතා කරන්න යන්නේ නැහැ. ඇහැ තියෙන මිනිසාගේ හිස්කබලේ මේ තියෙන ඇහැ තියෙන කුහර දෙක, මේ කුහර දෙක අස්සේ තමයි ඇහැ තියෙන්නේ, මෙතනයි මෙතනයි. මේවට කියන්නේ අක්ෂිකූප කියලා. හරි, එතකොට ඒකේ කෙලවරින් පටන් ගන්න දෘෂ්ටික ස්නායුව මෙහෙම ඇවිල්ලා මේක ඇතුලේ තියෙන කපාලය ඇතුලේ තියෙන මොළය දක්වා ගමන් කරනවා. ඉතින් ඇහැට හොඳට ඉඩ පහසුව සහිතව ඉන්න තමයි මේ කුහර දෙක තියෙන්නේ. හරි, මරණම් පස්සේ ඇස් දෙක ඔක්කොම කුණු වෙලා යනවා, මේ කොටස විතරයි ඉතුරු වෙන්නේ, කුහරේ විතරක් ඉතුරු වෙනවා. හරිද? හරි. එතකොට මේ ඇහැ ගෝලාකාර ස්වභාවයක් ගන්නවා. ඇහැ මේ වගේ පටක ස්තර තුනකින් ආවරණය වෙලා තියෙනවා. මේකට කියනවා ශ්වේත ඝන ස්තරය, මේකට කියනවා රුධිරග්‍රාහී, මේකට කියනවා දෘෂ්ටි විතානය කියලා. එතකොට මේ අක්ෂි පේශි වලින් තමයි ඇහැ අර මෙහෙම මෙහෙම කරකවන්න පුළුවන්. මෙහෙම 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 ඔහොම 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 සමහර අය බලන්න ඕම කරලා එහෙම. හරිද? බාහිර අක්ෂි පේශි වලින් තමයි කරකවන්නේ. හරි, ඊට පස්සේ මෙතන තියෙනවා ඇහි ඉස්සරහ තියෙනවා උත්තල ප්‍රදේශයක්. ඒකට කියන්නේ ස්වච්ඡය කියලා. ඒක ඇතුලේ මෙන්න මේ හරිය තියෙනවා තරලයක්. ඒකට කියන්නේ අම්මය රසය කියලා. හරි, ඊට පස්සේ තියෙනවා මෙතනින් සිදුරක් තියෙනවා. ඒ සිදුර ආවරණය කරන්නේ තාරා මණ්ඩලය කියන මේ කොටසින්. හරි, මම මේ ඇඳලා තියෙන්නේ ඇහැ මේ අතට ඔහොම කපලන්නේ. ඕක මෙහෙම ඇඳලා පෙන්වන්නත් පුළුවන් මට ඕගොල්ලන්ට. හරිද? මෙන්න මේ වගේ. හරි, ඔය තාරා මණ්ඩලය කියන එක මේ වගේ. හරි, එතකොට දැන් තාරා මණ්ඩලය කියන්නේ මෙන්න මේ ටික. හරි, ඒකේ මැද තියෙනවා සිදුරක්. ඒකට කියන්නේ කණීනිකාව කියලා. හරි, ඕගොල්ලෝ කාගේ හරි ඇහැට ඔන්නෝම කරලා බලපුවාම ඇහි පේනවනේ බබෙක්. ඒ ඇහි බබා පේන්නේ මෙන්න මෙතන. බබා කියන්නේ වෙන බබෙක් නෙමෙයි, ඔබේම රූපය තමයි එයාගේ ඇහි පේන්නේ. හරිද? ඔබේ ඉමේජ් එක. හරි, එතකොට මේ ටිකට කියනවා මොකක් කියලාද? තාරා මණ්ඩලය කියලා. මේ තාරා මණ්ඩලයට මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන්. හරි, ඒ කියන්නේ මේ වගේ වෙන්න පුළුවන්. හරි, තාරා මණ්ඩලයේ මොනවා වුණාද? මෙහෙම වුණා. එතකොට අර කණීනිකා සිදුර ලොකු වෙනවා. එතකොට ඇහැට ඇතුල් වෙන ආලෝක ප්‍රමාණය වැඩි වෙනවා. කණීනිකා සිදුර පුංචි වෙනවා. එතකොට අර මේ 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 මෙතන සිදුර පුංචිනේ කණීනිකාව. එතකොට කණීනිකා පුංචි වුණාම ඇහැට ඇතුල් වෙන ආලෝක ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. අර ඕගොල්ලන්ට මතක ඇති සමහර ලාවට මෙන්න එහෙම දෙයක්. ඔය කරුවලක අපි පාරක යනවා ෆුට් සයිකලයක. ඒ යනකොට ඉස්සරහින් එනවා ලොකු වාහනයක්, අර ලොකු ලයිට් තියෙන මේ හෙඩ් ලයිට් දාගෙන. සමහර ඔය ඇමතිලා මන්ත්‍රීලා දවල්ටත් හෙඩ් ලයිට් දාගෙන යනවනේ. ඒගොල්ලෝ කෙනෙක් ගාව වැඩ කරපු මේ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඇති. ඩිම් කරන්නේ නැහැ. ඔබ දැන් ෆුට් සයිකලේ යන්නේ, එළිය වැදුනහම පස්සේ ඔබට පේනවා මේ වටපිටාවේ තියෙන මේ පුංචි පුංචි වැලි කැට පවා පේනවා. හරිද? ලොකු එළියක් වදිනවා. ඇහැට ලොකු එළියක් යන එක වළක්වන්න මෙහෙම තිබිච්ච එක ටක් ගාලා මෙහෙම පුංචි කරනවා. පුංචි කරනවා. එතකොට ඇහැට යන ආලෝක ප්‍රමාණය මොනව කරන්නද එහෙම කරන්නේ? අඩු කරන්න එහෙම කරන්නේ. හරි, එතකොට ඒක ඒ වාහනේ අපි පහු කළා ගියාට පස්සේ. හරිද? ගියාට පස්සේ දැන් ආපහු කරුවලයිනේ. එතකොට ආපහු මෙහෙම පුංචි වෙච්ච කණීනිකාව ආයෙ ලොකු කරන්න ඕනේ. හැබැයි මාර වැඩි, පුංචි වෙච්ච සැනින්ම ආපහු ලොකු වෙන්නේ නැහැ. පුංචි වෙච්ච සැනින්ම ආපහු ලොකු වෙන්නේ නැහැ. ඒක වෙන්නේ හිමින් ටිකක් කොහොම වෙන්නේ. හරි, එතකොට චූටි මම කියන්නේ පැය ගානක් නෙමෙයි, පොඩි කාලයක් යනවා. එතකොට ඕගොල්ලන්ට අර කරුවලේ යනකොට කණීනිකාව තිබුණේ මේ ලොකුවට මේ වගේ. මේ තමයි කළුවරේදී තිබිච්ච එක. අර ජිප් එකේ තද ආලෝකයේ වැදුනහම මෙහෙම වුණා. දැන් ජිප් එක පාස් වුණා. පාස් වුණාට පස්සේ මොකද වෙන්නේ? ආරි කරුවලයිනේ. ආයෙ කරුවලයිනම් මෙහෙම වෙච්ච එක මෙහෙම ලොකු කරගන්න ඕනේ ඇසට ආලෝකේ යන්න නම්. මේ පැත්තේ ඉඳන් මෙතෙන්ට ලොකු කරගන්නකොට පොඩි වෙලාවක් යනවා. ඔයගොල්ලෝ යන්නේ බයිසිකලේ. හරිද?
එතකොට මොකද වෙන්නේ? අපිට තේරෙනවා නිකන් ලෝකෙ කෙලවර වුණා වගේ මුකුත් පේන්නේ නැහැ. ටිකකින් අපිට දැනෙනවා අපි ටිකක් පල්ලමකට යනවා වගේ. ඊට පස්සේ අත ගාල බලපුවාම මඩ දැනෙනවා වගේ තෙතට බලනකොට ඔන්න ටික ටික මේක ඕම ලොකු වෙලා බලනකොට අවට මොනවා පේනවද? වීගස් එම පේනවා කුඹුරට ගිහිල්ලා. ආන්න එහෙම වෙනවා හරිද? එතකොට මේකෙන් කරන්නේ ඇසට එන ආලෝක ප්‍රමාණය අඩු කරන්න පුළුවන් වැඩි කරන්න පුළුවන් හරි. ඊට පස්සේ තියෙන කාචය, කාචයෙන් කරන්න දේ ඔබ දන්නවනේ නේ. කාචයෙන් කරන්නේ මෙන්න මේකයි හරි. කාචයෙන් කරන්නේ මේ වගේ එනවනම් ආලෝකය ඔන්නෝම හරිද? එයා ඒ ආලෝකය වර්තනය කරලා නාභිගත කරනවා. ඒ ආලෝකය මෙහෙන් එන ඒවා ඔක්කොම ගෙනල්ලා මෙන්න මෙතන තමයි නාභිගත කරන්නේ හරි. මේ ඇහැ බෝලේ ඇතුලේ තියෙනවා කාච රසය කියලා නිකන් ජෙල් එකක්. ඒකෙන් තමයි මේකේ ගෝලාකාර ස්වභාවය පවත්වගෙන යන්නේ හරි. එතකොට දැන් මෙතන තියෙනවා අම්මේ රසය කියලා පොඩි වතුර වගේ තරලයක්. හරි, ඒකෙන් තමයි මේ කාචයට පෝෂණය ලබා දෙන්නේ. අපි මේ පැත්තට ගියොත් මේ ශ්වේත ඝන ස්තරය කියන එක අර මේ ආරක්ෂාවට තියෙන හරියට අර ටෙනිස් බෝලයක තියෙන කවර් එක ඒ වගේ හයියයි මේක. හරි, ඊට පස්සේ ඒකට ඇතුලෙන් රතු පාටින් මං ඇල්ලලා තියෙන රුධිරග්‍රාහිය කියන එක. රුධිරග්‍රාහිය කියන එක ගත්තොත් ඒකේ තියෙන තනිකර රුධිර කේශනාලිකා. මොකද ඇහේ තියෙන සජීවී සෛලවලට ඔක්සිජන් සහ පෝෂක සපයන්න. ඒකට ඇතුලෙන් තියෙන්නේ මොකද්ද කියන්නේ? මේ කොළ පාටින් මං ඇදලා තියෙන දෘෂ්ටි විතාණය කියන එක. මේ දෘෂ්ටි විතාණය තමයි මේ එන ආලෝක කිරණ වලට සංවේදී වෙන්නේ. ආලෝක කිරණ වලට සංවේදී වෙන්නේ මේ දෘෂ්ටි විතාණය. පැහැදිලි නේද? දෘෂ්ටි විතාණය තමයි ආලෝක කිරණ වලට සංවේදී වෙන්නේ. එතකොට අපි බලන්න ඕනි කොහොමද අපිට පේන්නේ කියන එක. පේන විදිහ ගත්තොත් මෙන්න මෙතනින් ආලෝකය එදා දවසට ඕනි කරන අපි බලන එක අනුව ඕනි කරන ආලෝක ප්‍රමාණය අඩු වැඩි කරලා ගන්නට ආලෝකය බැලන්ස් කරගන්නවා. කැමරාවේ තියෙන ඇපචර් එක වගේ තමයි මේක. හරි, කාච විවරය කියලා තියෙන කාච විවරේ පුංචි කරන්න පුළුවන් ලොකු කරන්න පුළුවන්නේ. ඒ විදිහට මෙතනින් ආලෝකයේ ලයිට් බැලන්සින් මම ඒකට දාන තීරණ භාෂාවෙන් ලයිට් බැලන්ස් කරනවා එතනින්. හරි, මේකෙන් කරන්නේ මොනවා කරන එකද? ෆෝකසින්. කාචයේ වක්‍රතාවයේ වැඩි කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන්. ඒකට මේ දෙපැත්තේ තියෙන පේශි දෙකයි මෙන්න මේ බන්ධනි දායක වෙනවා. බන්ධනේ ඇදිලා කාචයේ වක්‍රතාවයේ අඩු කරන්න පුළුවන්. මෙහෙම වුණාම කාචයේ වක්‍රතාවයේ වැඩි කරන්න පුළුවන්. එතකොට කාචයේ වක්‍රතාවයේ අඩු වැඩි කිරීමෙන් දුර පේන වස්තු, ළඟ පේන වස්තු ගාන්ට මෙන්න මෙතෙන්ට නාභිගත කරනවා. හරිද? මේ දෘෂ්ටි විතානේ මේ ඕනෑම තැනකට නාභිගත වුණොත් පේනවා. හැබැයි අපි බලන දේවල් වැඩිපුර නාභිගත වෙන්නේ මෙතෙන්ට. මෙතෙන්ට කියන්නේ මොකක් කියලාද? මධ්‍ය කූපය කියලා. ඕකෙත් විශේෂත්වයක් තියෙනවා. ඒකේ තියෙන විශේෂත්වය මම කියන්නම් මෙහෙම. දැන් මේ මෙන්න මෙහෙම රවුමක් තියෙනවා. ඔවගේ රවුමක් තියෙනවා මේ මෙන්න මේ හරියේ. එතකොට දැන් මෙහෙම බලපුවාම දැන් අපි මේක කපලානේ තියෙන්නේ හොම. මේක මෙතනින් හොම කැපිලානේ තියෙන්නේ. එතකොට ඒ රවුමට කියනවා කහලපේ කියලා. හරිද? මේ රවුමට කියන්නේ කහලපේ. මේ කහලපේ තියෙනවා සෙන්ටර් එක මෙහෙම. හරිද? ඒකට කියන්නේ මධ්‍ය කූපය කියලා. හරිද? දැන් මේක කහලපය මේක මධ්‍ය කූපය. පැහැදිලිද ඒක? ඒ ඇහැදියා මේ අතට මෙහෙම බැලුවොත්, සයිඩ් එකෙන් බැලුවොත් මම පෙන්වන්නම් ඕගලන්ට. මෙහෙම හොඳටම බලන්න මේක. මෙන්න මෙහෙම ගත්තොත් මේ ටික කහලපේ. හරිද? ඔන්න ඔය ටික කහලපේ. කහලපේත් මේ මැද ගත්තොත් මෙන්න මෙතන ගත්තොත් මොකද්ද? ඒක මධ්‍ය කූපය. මොකද්ද ඒ කහලපේ සහ මධ්‍ය කූපේ තියෙන විශේෂ වැදගත්කම? වැඩිම ආලෝක කිරණ ප්‍රමාණයක් ඇවිත් නාභිගත වෙන්නේ මෙතන. ඉතින් එතකොට ඒකෙත් කහලපේත් සෙන්ටර් එකේ තමයි වැඩිම ප්‍රතිබිම්බ ප්‍රමාණයක් නාභිගත වෙන්නේ. ඒ නිසා ඒක වැදගත් වෙන්නේ. හරි. දැන් ඊට පස්සේ තව පොඩ්ඩක් අපි යනවා මෙන්න මෙහෙම. මේ දෘෂ්ටි විතානය කියන එකෙන් තමයි ආලෝක මේ කිරණ ගිහිල්ලා ප්‍රතිබිම්බය හදපුවාම මේකේ පේන දේ, මේකේ ඇතිවන ප්‍රතිබිම්බය කොහොමද හැදෙන්නේ කියන එක බලන්න නම් මෙන්න මේ දෘෂ්ටි විතානය කියන කොටස ලොකු කරලා බලන්න ඕනේ. ඒ කියන්නේ දෘෂ්ටි විතානය කියන කොටස තව චුට්ටක් ලොකු කරලා ඒකේ තියෙන ස්වභාවය නිකන් මං ඉරිගහලානේ තියෙන්නේ. හරිද? ඒක ටිකක් තව ලොකු කරලා බලන්න ඕනේ. හරි, ඒක ලොකු කරලා බලපුවාම මෙන්න මේ වගේ. ඒ කියන්නේ මේ මෙතන ඉඳන් මෙතෙන්ටම තියෙන දෘෂ්ටි විතානය. හොඳේ, මම මෙහෙම දාන්නද ඔයගොල්ලන්ට? මෙහෙම හරි, මේ ටික ඔක්කොම තමයි දෘෂ්ටි විතානය කියලා කියන්නේ. හරිද? මේ දෘෂ්ටි විතානය. එතකොට මේ දෘෂ්ටි විතානය ඔබට පේනවා සෛල ලේයර් වලින් ගත්තොත්.
එකයි ස්තර එකයි දෙවැනි ස්තරය තුන්වෙනි ස්තරය හතරවෙනි ස්තරය සෛල ස්තර කීයක් තියෙනවද කියන්න හතරක් තියෙනවා පේනවනේ. එතකොට දැන් අර මේ මම මෙහෙම දාන්නද ඕගලන්ට මෙන්න මෙහෙම දාන්න හොඳේ මේ විදිහට හරි. දැන් මම එහෙම කොළපාටින් දැම්මේ මම මේ කොළපාටින් ඇඳලා තියෙන ටික තමයි ඔය ලොකු කළේ. හොඳේ මම මෙහෙම කොටුව ගැහුවට මේවා මේවා ලොකු කළේ නැහැ. මේ කොළපාටින් පේන ටික තමයි මම ලොකු කළේ. ඔහොම හරි. ඒ කොළපාටින් පේන කොටස ලොකු කරපුවාම ඒකේ තියෙනවා සෛල ස්තර හතරක් අඳුරා ගන්න පුළුවන්. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට යනකම්ම මොකද්ද? දෘෂ්ටි විතානේ. හරි. එහෙනම් මෙතනින් පිටිපස්සේ මොකක් ඇතිද? මේ හරිය. මේ හරිය තමයි අර රුධිර වාහිනී සහිත රුධිරග්‍රාහී තියෙන්නේ. හරිද? එතකොට මේ දෘෂ්ටි විතානේට පෝෂණය සැපෙන්නේ කොහොමද මේ සෛල වලට? මේකේ තියෙනවා රුධිරය. ඒ රුධිරයේ තියෙනවා ඔක්සිජන්. ඒ රුධිරයේ තියෙනවා පෝෂක ද්‍රව්‍ය. ඒවා මේ කේශනාලිකා වලින් ඇවිල්ලා විසරණය වෙලා තමයි මේ සෛල වලට ලැබෙන්නේ. මේ වාස්සේ කේශනාලිකා නැහැ. රුධිර කේශනාලිකා නැහැ මේක ඇතුලේ. හරි. එහෙනම් රුධිරග්‍රාහීම් කරන්න මේකට පෝෂණය සැපෙන එක. දැන් මොනවද මේ සෛල? මේ සෛල අපිට හඳුන්වන්න පුළුවන් මෙන්න මේ සෛල වර්ගයේ මේ නිකන් පොල්ලක් වගේ තියෙන මෙහෙම මෙහෙම තියෙන සෛල වර්ගයට කියනවා අපි යෂ්ටි සෛල කියලා. එක ඇහැක මේවා තියෙනවා මිලියන 120ක්. එක ඇහැක මේ වගේ සෛල තියෙනවා මිලියන 120ක්. මිලියන 120ක්. මේවට කියන්නේ මේකට 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 කියන්නේ කේතු සෛල කියලා. හරිද? මෙතනින් ලකුණු කරන්නම්. හරි. කේතු සෛල. කේතු සෛල. ඒවා තියෙනවා එක ඇහැක මිලියන 6ක්. මිලියන 6ක් තියෙනවා. දසලක්ෂ 6ක් තියෙනවා මේ කේතු සෛල වලින්. එක ඇහැක හොඳේ ඇස් දෙකේ මේ වගේ වැඩි කිරීම දෙක. හරි. එක ඇහැක මේ වගේ මිලියන 6ක් තියෙනවා. මේ වගේ ඒවා මිලියන 120ක් තියෙනවා. මොකටද මෙහෙම සෛල වර්ග දෙකක් තියෙන්නේ මොකටද? සෛල වර්ග දෙකක් තියෙන්නේ මෙන්න මේකටයි. හරිද? මේ යෂ්ටි සෛල ගත්තොත් යෂ්ටි සෛල වැදගත් වෙනවා අපිට අඩු ආලෝකයේදී පේන්න. ඒ කියන්නේ හවස 6:00 වගේ කාලේ වගේ නිකන් මද ආලෝකයේදී පෙනුම ඇතිකරන්න මේ යෂ්ටි සෛල දායක වෙනවා. තද ආලෝකයක් තියෙන වෙලාවට පෙනුම ඇතිකරන්න දායක වන්නේ මේ කේතු සෛල. ඒ වගේම කේතු සෛල මගින් දෘෂ්ටි තීක්ෂණ භාවය වැඩි කරනවා. ඒ කියන්නේ හොඳටම පේන ප්‍රමාණය වැඩි කරනවා සියුම් පෙනීමක්. ඒ විතරක් නෙමේ කේතු සෛල වලින් තමයි වර්ණ දෘෂ්ටි ඇති කරන්නේ. අපිට පේන විවිධ වර්ණ තියෙනවානේ. ඒ විවිධ වර්ණවල වර්ණ දෘෂ්ටි ඇති කරනු ලබන්නේ මේ කේතු සෛල වලින්. ඊළඟට තව විශේෂ වැදගත් දෙයක් තියෙනවා. ඒකත් පෙන්වන්නම් මෙහෙම. දැන් මෙහෙමනේ ආලෝකය එන්නේ. දැන් මේ ආලෝකය මෙතනින් මෙහාට ගියත් මෙතනින් ගියත් මෙහෙම මෙහෙමනේ යන්නේ ආලෝකය. එහෙනම් මේ පැත්තට තමයි ආලෝකය යන්නේ. හරිද? මම මෙහෙම පෙන්වන්නම් ආලෝකය යන හැටි. හරි. ඔන්න ආලෝකය යනවා මෙහෙම. හරි. කොහොම යනවා? ඔය යන්නේ ආලෝකය. මම දාන්නම් ආලෝකය කියලා. හරි. මාර වැඩේ කියන්නේ. එහෙනම් මේ හරි ඔබ දන්නවනේ කාච රසය හරියන්නේ නේ? කාච රසය පහු කළා ආලෝක කිරණ ඔහොම එනකොට මේ මෙතන සෛල තියෙනවනේ. ඒ සෛල ආලෝකයට සංවේදී නැහැ. ආලෝකය ලැබුණයි කියලා ගානක් නැහැ. මෙතෙන්ට එනවනේ. ඒද්දිත් ආලෝකයට මේ සෛල සංවේදී නැහැ. ඊට පස්සේ මෙතෙන්ට ආපුවන් පස්සේ මේ යෂ්ටි සෛලයි කේතු සෛලයි තමයි ආලෝකයට මොකක් වෙන්නේද? සංවේදී වෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ මේ සෛල ටිකට කියන්නේ ආලෝක සංවේදී සෛල ස්තරය කියලා. ඊට පස්සේ මෙතන මේ තියෙන සෛල වලට කියනවා මෙන්න මේ සෛල වලට කියනවා මම මෙතන ලියන්නම්. හරි. ද්විදව නියුරෝන සෛල කියලායි මේවට කියන්නේ. හරිද? ඊට පස්සේ මේවට කියනවා ගැංග්ලියම් සෛල කියලා. හරි. එතකොට මට විශේෂයෙන් කියන්න ඕනි මේවා නියුරෝන සෛල. දැන් ඔබ හිතයි නියුරෝන සෛල තියෙන්නේ මොළයේ සහ සුසුම්නාවෙනේ. නෑ නෑ. නියුරෝන සෛල වැඩිපුර තියෙනවා මොළයේ සහ සුසුම්නාවේ. වෙනත් තැන්වලත් නියුරෝන සෛල තියෙනවා. හරිද? මේ තියෙන ද්විදව නියුරෝන සෛල, මේ ගැංග්ලියම් සෛල කියන්නේ ඒත් නියුරෝන සෛලයක්. හරි. ඇත්තටම කියනවා නම් ඒක සංවේදික සංවේදී නියුරෝන සෛලයක්. හරිද? එතකොට දැන් ආලෝකය මෙහෙම යනකොට හැබැයි මේ නියුරෝන සෛලයට ආලෝකය වැටුණට වැඩක් නැහැ, මේකට ආලෝකය වැටුණට වැඩකුත් නැහැ. පැහැදිලිද? ආලෝකය ඇවිල්ලා වැටෙන්න ඕනි මේකට හෝ මේකට. පැහැදිලිද ඒක? මේකට ආලෝකය වැටුණහම මේකෙ සිද්ධ වෙනවා රසායනික ප්‍රතික්‍රියාවක්. රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා යෂ්ටි සෛලයේ මෙන්න මේ ටිකේ. මොකද්ද වෙන රසායනික ප්‍රතික්‍රියාව? මේකේ තියෙනවා රොඩොප්සීන් කියලා වර්ණකයක්. මේ රොඩොප්සීන් කියන වර්ණකය බිඳ වැටීමෙන් තමයි රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ.
ඒ රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා මෙන්න මේ සෛලයේ මේ ප්ලාස්ම පටලය තුළ හටගන්නවා ආවේගයක්. අපි ඒකට කියන්නේ ස්නායු ආවේගයක් හටගන්නවා. ස්නායු ආවේගයක් හටගන්නවා. ඒක සාමාන්‍යයෙන් මොන වගේද කියනවනම් මිලිවෝල්ට් ධන 40ක කරන්ට් එකක්. ඔය ස්නායු ආවේගය කියලා කියන්නේ එහෙම එකක්. හොඳේ ස්නායු ආවේගය කියලා කියන්නේ අමුතු එකක් නෙමෙයි. ස්නායු ආවේගය කියලා කියන්නේ මිලිවෝල්ට් ධන 40ක කරන්ට් එකක් හටගන්නවා. ඒ හටගන්න කරන්ට් එක මෙහෙම යනවා. මේ සෛල ඔස්සේ ඔහොම යනවා. හොඳේ මේ කරන්ට් එක යන්නේ මේ හරිද? මම මෙතනින් ලියන්නම් ආවේගය කියලා. හරි, ආවේගය. හරි, මේ යන්නේ ආවේගය. හොඳේ ඔයනම් තව කෑල්ලක් ඉස්සරහට දාන්නම්. මෙහෙම ස්නායු ආවේගය මේ යන්නේ. හරි, මේක මොකද්ද කියනවා නම් ධන 40යි මිලිවෝල්ට් කරන්ට් එකක් යන්නේ. හරි, කොහෙද මේ යන්නේ? මේ යන්නේ මොළයට යන්නේ. ඒක මම මෙතනින් පෙන්වනවා. මේ බලන්න, මේ මෙතන ප්‍රතිබිම්බය වැටුණහම පස්සේ, ආලෝකය වැටුණහම පස්සේ මෙතන කෙමිකල් රියැක්ෂන් එක සිද්ධ වෙලා ස්නායු ආවේගයක් හටගෙන ඒ ආවේගය මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහින් හොම 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 ආවේගය ගිහිල්ලා හොම ගිහිල්ලා මොළයට යනවා. මෙදිනේ මොළය. එතකොට ඔබ කියයි ඇහැට වඩා පුංචිද මොළය කියලා. මේ ඇඳලා තියෙන විදිහ හරිද? මොළයේ තියෙනවා වෙනම ප්‍රදේශයක්. මෙදිනේ ප්‍රදේශය. මේ ප්‍රදේශයට කියන්නේ දෘෂ්ටි සංවේදී ප්‍රදේශය. මේ ස්නායු තන්තු කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් මේක ඇතුලේ තියෙනවා. මේකට අපි කියන්නේ දෘෂ්ටික ස්නායුව කියලා. ඒ දෘෂ්ටික ස්නායුව කියන එකේ ඇතුලේ මේ වගේ කෙන්දි 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 කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් තියෙනවා. ඒ ඔක්කොම ගිහිල්ලා මොළයට කනෙක් වෙනවා. අර වාහනවල ඔබ ගලවපුවාම තියෙන අර වයරින් එකේ අපි කියන්නේ වයර් හනස්ස කියලා. හරි, වයර් හනස්ස වගේම තමයි මේකට. එච්චර ලොකු නෑ. හොඳේ, හරි සියුම්. මේකට කනෙක් වෙනවා. එතකොට මෙතන ඉඳන් හටගන්න ආවේගය, මෙන්න මෙතනින් හටගන්න ආවේගය ඔහොම ඇවිල්ලා මම මෙතන ඉඳන් පෙන්වන්නම්. මෙහෙම යනවා මේ ආවේගය ඔහොම. හරි, ඔය විදිහට ඔය ඔහොම යනවා. හරි, ඔහොම. මේකේ මෙන්න මේ හරිය තමයි මම මේ යන්නේ. හරිද? මේ යන්නේ මෙතන. ඒතර මේක යන්නේ කොහෙටද? මොළයට. මොළය දක්වා යන්නේ මේ ආවේගය. හරි, එතකොට අපිට පේන්නේ කොහොමද? පේන්න අනිවාර්යෙන්ම මොළය වෙත මේ ආවේගය ගමන් කරන්න ඕනේ. ඒ කියන්නේ ආලෝක කිරණ මෙහෙම ඇවිල්ලා මෙතන පතිත වුණහම මේ ආලෝක සංවේදී සෛලවල රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා එතනින් හටගන්න ස්නායු ආවේගය හෙවත් මිලිවෝල්ට් ධන 40ක කරන්ට් එක මිලිවෝල්ට්. හොඳේ, මෙන්න මේ දෘෂ්ටික ස්නායුවෝස්සේ මොළය දක්වා ගිනිච්චහම වෙන විදිහකින් පෙන්නුවොත්, තව ටිකක් සියුම් කරලා පෙන්නුවොත් මේ යෂ්ටි සෛලවල ඇතිවෙන්නා වූ රසායනික ප්‍රතික්‍රියාවක් ඇතිවෙනවා මේ ආලෝකයේ වැටුණහම. එහෙම වෙලා මෙතන හටගන්නවා මිලිවෝල්ට් ධන 40ක කරන්ට් එකක් හෙවත් ස්නායු ආවේගයක්. ඒ ආවේගය ඊට පස්සේ මොනවා වෙනවද? ද්විද්‍රව නියුරෝන, ගැංග්ලියම් සෛල. ගැංග්ලියම් සෛලවලට සම්බන්ධ ස්නායු තන්තු දිගේ ගිනියනවා. කොහෙටද? මොළයට. හොඳයි, මම කාගේ හරි මේ දෘෂ්ටික ස්නායුව මෙතනින් කැපුවොත් මොකක් වෙයිද? හා කියන්නේ ඩිස්කනෙක්ට් කළා මොකක් වෙයිද? මෙතනින් දෘෂ්ටික ස්නායුව කැපුවොත් මොකක් වෙයිද? මොන වෙන්නේ? මොකද වෙන්නේ? S2 S2ම එකතු වෙලා තමයි ওই දෘෂ්ටික ස්නායුව හැදිලා එන්නේ. මෙහෙම මේ අයෙන් ඔහම ඇවිත්, මේ අයෙන් ඔහම ඇවිත් දෙක එකතු වෙලා එන්නේ. ඒ දෙකටම අදාළව මේක කැපුවොත් එහෙම මොකක් වෙයිද කියන්නේ? මේකෙන් යන එකයි මේකෙන් යන ස්නායුවයි දෙකට එකතු වෙලා යන තැනින් කැපුව මොකක් වෙයිද? කැපුව ගමන් S pain නැතුව යනවා. මාර වැඩක් නේකනේ. කැපුව ගමන්ම S pain නැතුව යනවා. දැන් ඕක ගැන මුකුත් විස්තරයක් කියන්නේ නැතුව මේ දෘෂ්ටික ස්නායුව කපපු කෙනෙක් මේවා උපකල්පන හොඳේ යම තේරුම් ගන්න උපකල්පන ඕනේනේ. දෘෂ්ටික ස්නායුව කපලා S pain නැති කෙනෙක් අක්ෂි වෛද්‍යවරයෙක් ගාවට එක්කන් යනවා. එයා මොනවද බලන්නේ? එයා බලනවා මේකේ ප්‍රෙෂර් එක වැඩිද කියලා බලනවා, කාචයේ වක්‍රතාවය වෙනස් වෙලාද කියලා බලනවා, මේ කණිනිකාවේ තියෙන දෝෂයක් තියෙනවද කියලා බලනවා, මේ ස්වච්ඡයේ තියෙනවද කියලා බලනවා, හරියට මේකේ අම්මේ රසයේ මොකක් හරි වෙනස්සක් වෙලා තියෙනවද කියලා බලනවා, මෙන්න මේ ප්‍රතියෝජක පේශි හරියට වැඩ කරනවද කියලා බලන ඔක්කොම බලනවා අය. හරිද? බලලා කියනවා පෙනුම නැති වුණාට, ඔයා අන්ධ වුණාට ඇහේනම් කිසිම දෝෂයක් නැහැ කියලා. මාර කෙලියනේ. ඇහේනම් කිසිම දෝෂයක් නැහැ කියලා කියනවා. එතකොට මාර වැඩිනේ. ඇත්ත දෙයක් කියන්නේ. ඔව් ඇත්ත. ඇහේ කිසිම දෝෂයක් නැහැ. එහෙනම් පේන්නේ නැත්තේ ඇයි? පේන්නේ නැත්තේ මෙතන හදන මොකද්ද? ආවේගය, ස්නායු ආවේගය
අපිට රූපය පේන්ඩනං මොනවහරි පේන රූපය අපිට පේන්ඩනං ඒ ස්නායු ආවේගය මොනවෙන්න ඕනිද කියන්න ඒ ස්නායු ආවේගය මොකක් වෙත ගිනියන්න ඕනිද මොළය වෙත ගිනියන්න ඕනි මොළය වෙත ගිනියන්න බෑ මෙතනින් ඩිස්කනෙක් කළා නම් අන්නේ වගේ කෙනෙක්ගේ ඇස් දෙකම හරියටම තියෙනවා හැබැයි මොනවෙන්නේ නැද්ද රූප පේන්නේ නැහැ ඒ කියන්නේ ඇස් දෙක තිබුණට පේන්නේ නැත ඇස් දෙක තිබුණට පේන්නේ නැත හරි මෙහෙම වුණොත් නියම් නිකමට මෙහෙම හිතුව මේක හොඳට තියෙනවා මේක හොඳට තියෙනවා පැහැදිලි දෙක මේක හොඳට තියෙනවා මෙන්න මේ කාචය ගලවලා දානවා කාචය ගලවලා දානවා කාචය ගලවලා දැම්මන් පස්සේ හරියට ආලෝක කිරණ ඇවිල්ලා මෙතන මොනවා වෙන්නේ නැද්ද අභිසාරී ලෙස නාමිගත වෙන්නේ නැහැ එතකොට එයාට මොකද වෙන්නේ පේන්නේ නැහැ ඒ කියන්නේ මාර්ග කියලානේ ඉතින් එතකොට මොලේ හොඳට තියෙනවානේ ඔව් මොලේ හොඳට තියෙනවා ඊට පස්සේ මේ ස්නායු තන්තුව ඉතින් ස්නායු තන්තුවත් හොඳට තියෙනවා කිසි අවුලක් නැහැ ස්නායු තන්තුව හොඳට වැඩ කරනවා ඒක අවුලක් නැහැ හැබැයි රූප පේන්නේ නැහැ ඒ කියන්නේ ඇහි දෝෂයක් ආවත් රූප පේන්නේ නැතුව යනවා එතකොට මෙතන ස්නායුව ඩිස්කනෙක් වුණත් ඒත් රූප පේන්නේ නැතුව යනවා ඊළඟට ඇහැයි ස්නායුවයි දෙකම තිබිලා මෙන්න මේ හරිය තියෙන සෛල ටික විනාශ කරලා දැම්මොත් අපි මේ 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 කොටස විනාශ කරලා විනාශ කරලා විනාශ කරලා දැම්මොත් එහෙම මේ කොටස ඒක නිකන් කරන්න බෑ නිකන් අපි උපකල්පන හරියද මේ හැබැයි මෙහෙම වෙලා තිනවා සමහර අයගේ හදිසි අනතුරු වලින් මොළයේ දෘෂ්ටික ප්‍රදේශයට හානි සිද්ධ වෙච්ච අයගේ දෘෂ්ටික ස්නායුවත් හොඳට තියෙනවා ඇස් දෙකත් හොඳට තියෙනවා හැබැයි පේන්නේ නැහැ හරි පුදුමයි නේ මේක බලන් ගියාම පේන්නේ නැහැ මේකට හානියක් වෙලා තිනවා නම් පේන්නේ නැහැ මේකට හානියක් වුණොත් පේන්නේ නැහැ අනිවාර්යෙන්ම මාර වැඩක් ඒක. එතකොට ළමයි මේක පේන්න නම් කෑලි තුනක් එකතු වෙන්න ඕනේනේ. ඇහැ තියෙන්න ඕනේ නිවැරදිව හරියට නාභිගත වෙන්න ඕනි. මෙතන මොකක් ඇති වෙන්න ඕනිද? කෙමිකල් රියැක්ෂන් එක වෙලා ආවේගය හට ගන්න ඕනි. ආවේගය මෙහෙම දෘෂ්ටික ස්නායෝස්සේ කොතෙන්ද? මොළයට ගිනියන්න ඕනි. මොළය විසින් ඒක විශ්ලේෂණය කරන්න ඕනි. විශ්ලේෂණය කළාට පස්සේ තමයි පේන දෙයක් පේන්නේ. මේක හරියට මම ඔබට පෙන්වන්නද CCTV පද්ධතියක් අරගෙන CCTV පද්ධතියක ඔන්න කැමරාව හයි කරලා තියෙනවා නිකන් හිතන්න කැමරාව හයි කරලා තියෙනවා ඊට පස්සේ එතන ඉඳන් වයර් ඇදගෙන ගිහින් තියෙනවා දැන් ඔෆිස් එකට යනකම් ක්ලාස් රූම් එකේ හයි කරලා තියෙනවා ඔෆිස් එකට යනකම් වයර් ඇදගෙන ගිහින් තියෙනවා ඔෆිස් එකේ තියෙනවා වෙනම ප්‍රොසෙසින් යුනිට් එකකුයි මොනිටර් එකකුයි මම දැන් මේ තුන සම්බන්ධ කරනවා මෙහෙම ක්ලාස් එකේ හයි කරලා තියෙන CCTV කැමරාව සමානයි ඇහැ. ඇදලා තියෙන වයර් එක සමානයි දෘෂ්ටික ස්නායුව. ඊට පස්සේ අර ප්‍රොසෙසින් යුනිට් එකයි ඊට පස්සේ මේ මොනිටර් එකයි සමානයි මොකද්ද? මොළය. දැන් මෙහෙම හිතන්න. යම් දවසක බලනකොට අපිට මොනිටර් එකේ මේක පේන්නේ නැහැ. මොනිටර් එකේ පේන්නේ නැහැ. එතකොට අපි බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා. බලනකොට කැමරාව කැඩිලා. කැමරාව වැඩ කරන්නේ නැහැ. කැමරාව වැඩ කරන්නේ නැහැ කැමරාව තමයි සවුත් වෙලා තියෙන්නේ එතකොට වයර් එක හොඳට තියෙනවා හරිද ප්‍රොසෙසින් යුනිට් එකයි මොනිටර් එකයි හොඳට තියෙනවා එතකොට කැමරාව කැඩිලා නිසා අනිත් ඒවා කොච්චර හොඳට තිබුණත් අපිට රූපයක් පේන්නේ නැහැ ඊට පස්සේ සමහර වෙලාවට මොනිටර් එක පිච්චිලා තියෙන්න පුළුවන් කැමරාවත් හොඳයි වයර් එකත් හොඳයි මොනිටර් එක පිච්චිලා පේන්නේ නැහැ අකුණක් ගහලා මොනිටර් එක පිච්චිලා පේන්නේ නැහැ සමහර වෙලාවට මොනිටර් එකයි ප්‍රොසෙසින් යුනිට් එකයි බලපන් කිසිම අවුලක් නැහැ කැමරාවෙත් මොකක්වත්ම අවුලක් නැහැ පේන්නේ රූප ඊට පස්සේ දැන් අපි හොයනවා 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 අර වයර් එක දිගේ බලාගෙන යනකොට එක තැනකින් වයර් එක මීව ගාලා ඩිස්කනෙක් වෙලා ඒ කියන්නේ මේක කැපුණා වගේ තමයි එතකොට මොකද වෙන්නේ පේන්නේ නැහැ එතකොට එහෙනම් මේකේ රූප පේන්න නම් කැමරාව හරියට තියෙන්න ඕනේ වයර් ටික ඩිස්කනෙක් නොවී තියෙන්න ඕනේ ප්‍රොසෙසින් යුනිට් එකයි මොනිටර් එකයි හරියට තියෙන්න ඕනේ ප්‍රොසෙසින් යුනිට් එකයි මොනිටර් එකයි හරියට මොකක් වගේද කියන්නේ මේ මොළයේ තියෙන දෘෂ්ටික සංවේදී ප්‍රදේශය වගේ. වයර් ටික මොකක් වගේද? දෘෂ්ටික ස්නායුව වගේ. කැමරාව මොන වගේද? ඇස වගේ. මේ පද්ධති තුනම හරියට ක්‍රියා කළොත් විතරයි අපිට යම්කිසි රූපයක් පේන්නේ. මෙන්න මෙතන මේ ආලෝක කිරණ තැම්පත් වෙලා මෙතන රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා ආවේගයක් හටගත්තාම අපි කියන්නේ එතන මොකක් ඇති වුණා කියලාද? එතන අපි කියන්නේ සංවේදනයක් ඇති වුණා සංවේදනය. ඒකට කියන්න පුළුවන් සෙන්සේෂන් කියලා හරි සංවේදනයක් ඇති වුණා. ඒ සංවේදනයේ ප්‍රතිඵලයේ විදිහට ස්නායු ආවේගයක් හට ගන්නවා. ඒ ස්නායු ආවේගයේ දෘෂ්ටික ස්නායු ඔස්සේ කොතෙන්ට යනකම් ගිනියනවද? මොළයට යනකම් ගිනියනවා.
මොලයට ගිනිච්චට පස්සේ මොලය විසින් මේ එන ආවේග වලින් හඳුනගන්නවා මට මේ මොකද්ද පේන්නේ කියලා. ඔන්න උදාහරණය, මම මේක දිහා බලනවා, ඔන්න මම මේක දැක්කහම හඳුනගන්නවා මේක මොකක් බවද හඳුනගන්නේ, ආ පෑනක් මාක පේන එකක් කියලා හඳුනගන්නවා. ඒ හඳුනා ගැනීමට කියන්නේ වෙනම නමක්. ඒ හඳුනා ගැනීමට කියන්නේ සංජානනය. සංජානනය කියන්නේ පර්සෙප්ෂන්. මේක සෙන්සේෂන්, මේක පර්සෙප්ෂන්. පැහැදිලි දෙක. එතකොට සෙන්සේෂන් වුණාට වැඩක් නැහැ. ඒ ආවේගය ගෙනල්ලා ඉවරලා මෙතෙන්ට ගිනිච්චාම මොළයේ ඒ ප්‍රදේශයේ මගින් තමයි මේක හඳුනාගන්නේ. මොකද්ද මේ පේන්නේ කියලා හඳුනාගන්නේ. එතකොට දැන් ඔබට මාව පේනකොට, පාරේ යනකොට, ওই කටවුට් එකේ හරි මාව පේනකොට ඔබට අක්ගාලා මම මාව කියලා හඳුනාගන්නවා. ඒ හඳුනාගන්නෙත් ওই විදිහට තමයි. හැබැයි මමමයි කියලා හඳුනාගන්නේ කොහොමද? ඔබ ගාව තියෙනවා මේකේ මෙමරි එකක්. මෙතන තියෙනවා මෙමරි එකක්. මෙමරි එකක් විදිහට තියාගන්නවා මගේ රූපය. ඕගලගේ මෙමරි එකක් විදිහට තියාගන්නවා. එතකොට අරගෙන ආපු එක මෙතෙන්ට ගෙන ආපුවන් පස්සේ ඒ මෙමරි එකත් එක්ක සංසන්දනය කරනවා, කම්පෙයා කරනවා. කම්පෙයා කරලා තමයි ආ මේ මෙයා තමයි කියලා හඳුනාගන්නේ. මේක මාර සංකීර්ණ ක්‍රියාවලියක් නේ. හරි අපූර්ව ක්‍රියාවලියක්. හරි. එතකොට දැන් මේක වෙන්නේ මේන ආලෝකය යෂ්ටිසෛලවලට වැටිලා එතන ඇතිවන කෙමිකල් රියැක්ෂන් එකකින් හටගන්නවා. ආයිත් කියනවා මං මෙන්න මෙහෙම ආවේගයක්. හරිද? වෙන පාටකින් දාම අපි මිලිවෝල්ට් ධන 40ක කරන්ට් එකක් උපදිනවා මෙතන. ධන 40යි මිලිවෝල්ට් කරන්ට් එකක් මෙතන උපදිනවා. හරි. ඒකට තමයි අපි ආවේගය කියන්නේ. ඒක මෙතනින් ද්‍රවිද්‍රව නියුරෝන වලට ගිහිල්ලා ඊට පස්සේ ගැංග්ලියම් සෛල වලට ගිහිල්ලා ඒ වය කෙලවර තියෙන වයර දිගේ ගිහින් මොළයට යනවා. හරි. දැන් අපි බලමු මේ දැන් යෂ්ටි සෛල මිලියන 120ක් තියෙනවානේ. කේතු සෛල මිලියන 6ක් තියෙනවානේ එකහැක. ඇයි මම මේ කේතු සෛල තුනක් ඇඳලා ඒතර එහෙනම් මේකෙන්න වැඩියෙන් අඳින්න ඕනේ. ඔය මේකයි ඒකට හේතුව. මේ යෂ්ටි සෛල දායක වන්නේ මද අඳුරක් තියෙන වෙලාවේදී පෙනීම සඳහායි. ඒ මේ කේතු සෛල දායක වෙනවා වර්ණ පෙනීම සඳහා. වර්ණ දෘෂ්ටිය සඳහා කේතු සෛල දායක වෙනවා. ඒ හින්දා අර මිලියන 6ක් තියෙන කේතු සෛල වලින් ආසන්න වශයෙන් මිලියන 2 විතර තියෙනවා. මෙහෙම නිල් පාටට සංවේදී කේතු සෛල, කොළ පාටට සංවේදී කේතු සෛල, රතු පාටට සංවේදී කේතු සෛල කියලා. ඒ කියන්නේ ඔබ සාමාන්‍යයෙන් දන්නවා මේ නිල් කොළ රතු කියන්නේ ඒ කිරණවල තියෙන තරංගායාමයේ වෙනසක්නේ. එතකොට නිල් පාටට අදාළ තරංගායාමයේ ආවහම තමයි මෙයාගේ ආවේග හටගන්නේ. කොළ පාටට අදාළ තරංගායාමයේ ආවම තමයි මෙයාගේ ආවේග හටගන්නේ. රතු පාටට අදාළ තරංගායාමයේ ආවහම තමයි මෙයාගේ ආවේග හටගන්නේ. එතකොට දැන් ඔබ මම දිහා මාව දිහා දැන් බලන්න. හරිද? මන් දිහා බලපුවාම ඔබට මගේ මේ ඇඳගෙන ඉන්න ෂර්ට් එක රතු පාටින් පේනවා. ඒක කොහොමද වෙන්නේ? මෙහෙම දෘශ්‍යාලෝකයේ මේකට වැටෙනවා. වැටුණාම දෘශ්‍යාලෝකයේ තියෙනවා නිල්, රතු, කහ, තැඹිලි, මතකයිනේ විබ්චියෝර් කියන එක. ඒ හැම ආලෝක කිරණක්ම මේකට එනවා. ආවට පස්සේ ඒ අනිත් ඒවා උරා ගන්නවා. මේකෙන් රතු පාටට අදාළ තරංගායාමයේ විතරක් පරාවර්තනය කරලා ඔබේ ඇහැට එවනවා. මෙන්න මෙහෙම ඔබට ඔබේ ඇහැට එවනවා. හරිද? ඒතර ඔබේ ඇහැට එක ගියහම මේ මෙහෙම ආවහම පස්සේ දැන් මගේ ෂර්ට් එකේ ඉඳන් එන ආලෝක කිරණ ඔහම ආවන් පස්සේ මෙයා උත්තේජනය වෙන්නේ නැහැ, මෙයා උත්තේජනය වෙන්නේ නැහැ. මෙයා උත්තේජනය වෙනවා. හේතුව රතු පාට කිරණට අදාළ තරංගායාමයෙන් එන්නේ. මෙයා උත්තේජනය වෙලා ආවේගය ගිහිල්ලා මොළයට යනවා. ඒතර මොළයට ආවේගය ආවහම මොළේ බලනවා කොළ පාටද රතු පාටද නිල් පාට වලින්ද මේ උත්තේජනය වෙලා මේ ආවේගය එන්නේ කියලා. ඒ අනුව තමයි මොළය විසින් මේක රතු පාට කියලා හඳුනාගන්නේ. මාර අවුලක්නේ. එතකොට මේ රතු පාට ෂර්ට් එක රතු පාටයි කියලා ඔයගලන්ට භෞතිකව පේනවා. නමුත් ඒක හඳුනා ගැනීමක් පමණයි. එහෙනම් මේක රතු කියලා හඳුනා ගැනීමක් පමණයි. ඇත්තටම යථාර්ථයක් විදිහට රතු කියලා එකක් නැහැ. නිකන් තරංගායාමයක් තමයි ඊයේ තියෙන්නේ. තරංගායාමයේ ඔබේ මොළය විසින් හඳුනා ගන්නවා රතු පාට කියලා. ඒ කියන්නේ අර රතු පාටට අදාළ කේතු සෛල උත්තේජනය වෙලා ඇවිල්ලා මෙතන ලැබෙන තොරතුරු ටික අනුව තමයි මෙයා බලන්නේ මේ කෙඳි මං කියවනේ කෝටි ගාණක් තියෙනවා කියලා. කෙඳි වැඩිම ප්‍රමාණයකින් ආවේගය එන්නේ මොනවට සම්බන්ධද කියලා බලනවා. ඒක මතක තියාගන්න. මෙහෙම මේකට සම්බන්ධ කෙඳ වෙනම තියෙනවා. මේකට සම්බන්ධ කෙඳ වෙනම යන්නේ. ඒවා ගෑවිලා ෂෝට් වෙලා ඒවා වෙන්නේ නැහැ. හරිද? එතකොට මෙයා බලනවා මේ මොහොතේ එන මේ මොහොතේ එන ආවේග වැඩිපුරම එන්නේ මේ මොකට සම්බන්ධ කේතු සෛල වලින්ද? රතු පාට ඒවයින් තමයි එන්නේ. එතකොට තමයි මෙයා හඳුනාගන්නේ රතු පාට කියලා. අන්න එතකොට ඕගලන්ට තව ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එතකොට හඳුනාගන්න පුළුවන් වෙන්නේ මොන පාටද කියන්නකෝ? නිලුයි, කොළයි, රතුයි විතරයිනේ.
එතකොට දම්පාට පේනවා අපිට, කහපාට පේනවා අපිට. පේනවනි දෙයනේ. ඒම පේන්නේ කොහොමද? කහපාටයි කියලා පේන්නේ මෙන්න මෙහෙම. නිල්පාටට අදාළ කේතු සෛලවලින් 150යි. ඒ කියන්නේ අපි හිතමුකෝ මිලියන දෙකක් තියෙනවා නම් ඒකෙන් භාගයක්. කොළපාටට අදාළ කේතු සෛලවලින් භාගිකුයි එකවර උත්තේජනය වෙලා. ඒ කියන්නේ කහපාට කිරණ මගින් මෙයාගෙන් කොටස මෙයාගෙන් 150යි මෙයාගෙන් 150යි උත්තේජනය කරනවා. උත්තේජනය කළා මේ දෙකෙන්ම එන ආලෝක කිරණ ප්‍රමාණයට අදාළ ආවේග මොළයට ගියාම. මොළයට ආලෝක කිරණ යන්නේ නැහැ. ආලෝක කිරණ වලට අදාළ ආවේග තමයි මොළයට යන්නේ. එතකොට මොළේ බලනවා 150ක් නිල් පාට ඒවයින් එනවා, 150ක් කොළ පාට ඒවයින් එනවා. එතකොට එයා තීරණය කරනවා මේ පේන්නේ කහපාට කියලා. එතකොට දැන් මාර ප්‍රශ්නයක් තියෙනවා. ලෝකේ කහපාට කියලා පාටක් තියෙනවාද භෞතිකව? එහෙම නැත්නම් මේක අපේ මනස විසින් ගොඩනගා ගන්න එකක්ද? ඔන්න තව මගුලක් ආවා. දැන් ඇහැ හරි, දෘෂ්ටික ස්නායුව හරි, මොළය හරි, තව මොකද්ද? මනස කියලා හැකුත් එනවා. දැන් ප්‍රශ්නේ තවත් සංකීර්ණ වෙනවා. එතකොට ප්‍රශ්නයක් ඇති වෙනවා. රූප පේන්නේ ඇහැටද? රූප පේන්නේ මොළයටද? රූප පේන්නේ මනසටද? හරි, සංවාදයෙන් යුක්තව ඕගොල්ලෝ හොඳට කල්පනා කරලා තේරුම් ගන්න ඕනි කරුණක් ඒක. මට ඒකට උත්තරයක් දෙන්න බෑ. හරි, දැන් හැබැයි මෙන්න එහෙම දෙයක් කියන්න පුළුවන්. හරිද? යම් කිසි විදිහකින් මේ ලෝකේ ඉන්න සියලුම මිනිස්සුන්ගේ මෙන්න මේ සෛල වර්ග තුනම නොතිබුණා නම් මොකද වෙන්නේ? හා කියනවට මේ සෛල වර්ග තුනම නොතිබුණා නම් මොකද වෙන්නේ? දැනට හම්බ වෙනවා එහෙම සත්තු වර්ග. ඒ කියන්නේ මේ කේතු සෛල එකක්වත් නැහැ දෘෂ්ටි විතානේ. යෂ්ටි සෛල විතරයි තියෙන්නේ. කේතු සෛල එකක්වත් නැහැ, යෂ්ටි සෛල විතරයි තියෙන්නේ. හරිද? එතකොට ලෝකේ මොන වගේ පෙනෙයිද? පේන්නේ එතකොට කළු සුදුයි විතරයි. හැම දෙයක්ම කළු සුදු අතර තියෙන තීව්‍රතාවයකින් තමයි පේන්නේ. කලර් පේන්නේ නැහැ එතකොට. ඉස්සර අපි කළු සුදු චිත්‍රපටි බැලුවේ, කළු සුදු ටීවී එකේ රූප බැලුවේ, ඒ වගේ තමයි ඇහැටත් පේන්නේ. එහෙනම් එතකොට මිනිස්සු සියලුම දෙනා එකතු වෙලා තීරණය කරයි ලෝකේ කළු සුදුයි කියලා. නේද? ඔය අතරේ විකෘතියක් වෙලා මිනිහෙක් උපදිනවා. මේ තුනම තියෙන මේ මනුස්සයා කියයි මේක කොළ පාටයි, මේක තැමිලි පාටයි. කියපුවාම අපි කියයි පට්ටපල් බුරු කියන්න එපා යකෝ. ඔයද තැමිලි කියන්නේ මොන පාටද? කොළ කියන්නේ මොන පාටද? අපි එහෙම හයි. ඒක හින්ද වෙන්න ඇති බුදුහාමුදුරුව කියන්නේ ලෝකය මායාවක් කියලා. මේ ලෝකය අපි හදාගත්ත දෙයක් මිසක් සැබෑ දෙයක් නෙමෙයි කියලා කියන්නේ. ඒක හින්ද වෙන්න ඇති ලෝකේ මායාවක් කිව්වට අපි පිළිගන්න කිසිසේත් කැමති නැහැ. නමුත් මේක දිහා බලනකොට ඔබට ඒකේ මායාත්මක ගතියකුත් පේනවා ඇති කියලා මට හිතෙනවා. පැහැදිලිද ඒක? දැන් එතකොට තියෙම අන්ධ කෙනෙක් ගැන හිතුවොත් අර තියෙන්නේ සුදෝ සුදු කියලා කවි පොතක් කේස් කියන කිවිය ලියපු. පැහැදිලිද? එයාට ඇස් පේන කෙනෙක්. හැබැයි එයා ලියනවා ඇස් අන්ධ කෙනෙක්ගේ සිතුම් පැතුම්, ඇස් අන්ධ පොඩි ළමෙක් ගැන. එතකොට ඒ කවි පොතේ තියෙනවා මේ මල්වල හොඳ සුවඳ මිස පාටක් කොහිද? ඒ කියන්නේ ළමයා සෙල්ලම් කරනකොට අනිත් ළමයි කියනවා කහපාට මලක්, නිල් පාට මලක්, රතු පාට මලක්. ඇස් පේන්නේ නැති ළමයාට මැජික් වගේ මේක. ඇස් පේන්නේ නැති උපතින් අඳ ළමයා කවදාවත් ඒ පාට දැකලා නැහැනේ. ඒ ළමයා කහ පාට මල අල්ලලා බලනවා. රතු පාටයි කිව්ව එක අල්ලලා බලනවා. නිල් පාටයි කියලා අල්ලපු කීප එක අල්ලලා බලනවා. මල්වල සුවඳ වෙනස දැනෙනවා යාට. සුවඳ වෙනස දැනෙනවානේ. එයා කියනවා මේ පාටක් කියා ගතියක් ඇත්නම් මලක මොකක් හරි දෙයක් තියෙනවා නම් පාට කියලා ওই ළමයි කියන දෙයක්. අම්මේ අත නොගෑවෙන එක තමයි දුක. ඇයි අම්මේ පාට කියන එක අතට අහුවෙන්නේ නැත්තේ කියලා අම්මෙන් අහනවා. හරි, පාණ්ඩේ ළමයි අහන්නේ මේ 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 පාට කියලා කියනකොට ළමයි අනිත් අය සෙල්ලම් කරද්දි කියනකොට ඒ කියන පාට කියන දේ මට මෙහෙම අතට අහුවෙන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. එතකොට ඔබ හිතන්නේ ලෝකය පොදුයිද ලෝකය පෞද්ගලිකයිද? ලෝකය පෞද්ගලිකයි නේද? එතකොට අන්ධයාගේ ලෝකේ සම්පූර්ණයෙන්ම මොකද වෙන්නේ? වෙනස් නේ. අපේ ලෝකේ ඊට වඩා වෙනස්. ඒ විතරක් නෙවෙයි, ඔබ දන්නවද සමහර අය උපදිනවා ප්‍රවේණික රෝගයක් නිසා රතුකොළ වර්ණාන්ධතාවයෙන් යුක්තව. පැහැදිලිද ඒක? එයා දකින ලෝකය අපි දකින ලෝකයට වඩා වෙනස්.
ඒ කියන්නේ කලර් ලයිට් එකකදී රතු කොළ වර්ණාන්දතාවයේ තියෙන කෙනාට කොළ පාටද රතු පාටද පත්තු වෙන්නේ කියන එක ගැන හරියට අවබෝධයක් ගන්න බෑ. තියෙන තැන අනුව සමහර විට හිතා ගන්න පුළුවන්. මං දැක්කා එක ළමෙක් මගේ පන්ති ආපු ළමෙක් පස්සේ කාලේ කියා මට කිව්වා ලයිසන් එකක් ගත්තා කියලා. මං ඇහුවා කොහොමද යකෝ ලයිසන් ගත්තේ කියලා. ඉතින් ඒ වගේ වැඩ ලංකාවේ දිනවනේ එහෙම ගන්න පුළුවන්. හරිනම් එයා ලයිසන් එකක් ගන්න බැරි වෙන්න ඕනේ. හරි. ඉතින් එයා කියනවා මේ මට ඒක ප්‍රශ්නයක් නෙමෙයිලු. මම පොඩි ට්‍රික් එකක් පාවිච්චි කරනවාලු. මොකද්ද ට්‍රික් එක? කලර් ලයිට් එකක් තියෙන තැනදී මම පොඩ්ඩක් ස්ලෝ වෙනවලු. දන්නවනේ සර් අපේ රටේ පොඩ්ඩක් ස්ලෝ වෙච්ච ගමන් ඉස්සරහින් එකෙක් දානවනේ. ඇත්ත තමයි. ඌට ඉඩ දෙනවා. හරිද? එතකොට ඌට මේ ඌට පේනවනේ කලර්ස්. එතකොට එයා යනවනම් මාත් යනවලු. කලර් බ්ලයින්ඩ් දෙන්නෙක්ම සෙට් වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද දන්නවද? ඒක ඉතාම කලාතුරකින් ඇතිවන රෝගයක් නිසා දෙන්නෙක් එකවර ඉවෙන තැනකදී සෙට් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒතකොට කලර් බ්ලයින්ඩ් එක්කෙනාගේ රතු කොළ වර්ණාන්දතාවයේ තියෙන එක්කෙනා දකින ලෝකය අපි දකින ලෝකයට වඩා වෙනස්. එහෙනම් ලෝකය පොදුයිද පෞද්ගලිකයිද? ලෝකය පෞද්ගලිකයි. ලෝකය anu අප විසින් මවාගත්තා වූ දෙයක් මිසක් ඇත්ත දෙයක් නෙමෙයි කියන එකයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ඒක ඉතින් අපිට ඔය කිව්වට ඕගොල්ලන්ට අහගෙන ඉන්න පුළුවන් මිසක් තේරුම් ගන්න අමාරුයි. හරිද? තේරුම් ගන්න අමාරුයි. මම ඔය කිව්වේ ඒවා ගැන ටිකක් ගැඹුරින් හිතුවොත් ඔබට තේරෙයි. හරි? තව පොඩි දෙයක් මම කියන්නම් ඕගොල්ලන්ට. මෙහෙම පොඩි දෙයක් ඈ. දැන් ඔබ ගහක පත්‍රයක් දිහා බලනවා මෙහෙම. දැන් ඔබ ගහක පත්‍රයක් දිහා බලනවා. මේ තියෙන ගහේ පත්‍රය හොඳේ. මේ තියෙන ඔබේ ඇහැ හොඳේ. මේවා මතකයිනේ සංකේත. හරි? දැන් ඔබ මේ ඇහෙන් මේ පත්‍රය දිහා බලනවා. ඔබට මේ පත්‍රයේ පේන්නේ මොන පාටටද? කොළ පාටට. කොහොමද ඔය පත්‍රයේ කොළ පාටට පේන්නේ? මේ පත්‍රයට වැටෙන ආලෝකය. ඕනෑම දෙයකට ආලෝකයක් වැටිලා ඒකේ ඉඳන් එන ආලෝකය ඇහැට ආවේ නැත්තම් පේන්නේ නැහැනේ. ඒකනේ කරුවලට පේන්නේ නැත්තේ. හරි. එහෙනම් මේ දෘශ්‍යාලෝකයේ තියෙනවා රතු තියෙනවා තැඹිලි තියෙනවා කොළ තියෙනවා නිල් තියෙනවා දම් තියෙනවා. ඈ මේ සියලුම ආලෝක කිරණ මේකට වැටෙනවා. අපි දකින දෘශ්‍යාලෝකයේ තරංගායාම හතක් තියෙනවානේ. ඒ තරංගායාම අනුව තමයි වර්ණය වෙනස් වෙන්නේ. සියලු තරංගායාම මේ පත්‍රයට වැටෙනවා. වැටුනහම ඔබ දන්නවද මේ රතු පාට තැඹිලි පාට නිල් පාට දම් පාට ඔක්කොම මේ පත්‍රය මගින් උරා ගන්නවා. සමහර නිල් පාටේම 100%ක් විතර වගේ උරා ගන්නවා. අඩුවෙන්ම උරාගන්නේ මොන පාටද? හා මොන පාට දුරාගන්නේ අඩුවෙන්ම? පත්‍රේ මගින් උරාගන්නේ අඩුවෙන්ම මොන පාටද? කොළ පාට. කොළ පාට අඩුවෙන්ම උරා ගන්නවා නම් ඒකෙන් කියවෙන්නේ මොකද්ද? කොළ පාට ඇතුළට යන්නේ අඩුවෙන්. එහෙනම් ඒක පරාවර්තනය වෙනවා. එහෙනම් අනිත් ඒවා නෙමෙයි පරාවර්තනය වෙන්නේ, කොළ පාට තමයි පරාවර්තනය වෙලා ඇහැට එන්නේ. එතකොට ඔබ ඔබේ ඇහෙන් මේ පත්‍රය දිහා බලනකොට මොකද්ද වෙන්නේ? දෘශ්‍යාලෝකයේ වැටුනහම පත්‍රයට ඒ පත්‍රයේ තියෙන මේ වර්ණක මගින් අනිත් සියලුම ආලෝක තරංගායාම උරා ගන්න අතර කොළපාට උරා ගන්න. ඒ නිසා කොළපාට පරාවර්තනය වෙලා ඇහැට එනවා. එතකොට ඔබට මේ පත්‍රයේ කොළපාටින් පේනවා. දැන් ගැඹුරින් හිතන්න, ඇත්තටම පත්‍රයේ කොළපාටද? කොළපාට තරංගායාමයේ විතරක් එන හින්දා එහෙම පේනවද? ඔළුව නරක් කරගන්න එපා. හරි? වෙන සිද්ධිය මේකයි. එතකොට කොළපාට තරංගායාමයේ තමයි යන්නේ. මේව පරාවර්තනය වෙන්නේ ඒක එතනින් උරා ගන්නවා. දැන් මගේ ෂර්ට් එක රතුපාට කියන්නේ අනිත් ඒවා උරා ගන්නවා, රතුපාට පරාවර්තනය කරනවා. එතකොට කළු කියන්නේ සේරම ටික උරා ගන්නවා, පරාවර්තනය කරන්නේ නැහැ. සුදු කියන්නේ ඔක්කොම ටික පරාවර්තනය කරනවා. පැහැදිලිද ඒක? එහෙනම් මේ කොළපාට මෙහෙම පරාවර්තනය වෙලා ආවොත් මෙහෙම එනකොට මෙයා තමයි උත්තේජනය වෙන්නේ. මෙයා තමයි උත්තේජනය වෙන්නේ. උත්තේජනය වෙලා මොකද වෙන්නේ? මේක දිගේ මෙහෙම මොලේට පණිවිඩේ යනවා. ඈ ගියාම කොළපාටයි කියලා අඳුනගන්නවා. පත්‍රයේ කොළපාටයි කියලා අඳුනගන්නවා. පත්‍රයේ කොළපාටයි ලෙස අඳුන ගැනීම සමානයි. මොකද්ද? පත්‍රය කොළපාටයි කියලා හඳුන ගැනීම සමානයි. පත්‍රයේ ඉඳන් එන ඇහැට එන කිරණ ටික කොළපාට තරංගායාමයට අදාළයි කියන එක තමයි පත්‍රයේ කොළපාටයි කියලා අපි තේරුම් ගන්නෙ. පැහැදිලිද ඒක? එතකොට නිකන් බැලුවාම අර මායාත්මක ස්වභාවයකුත් තියෙනවා කියලා පේනවා ඇති ඔබට. ඊළඟට විශේෂයෙන් මට දෙයක් කියන්න තියෙනවා. ආයිමත් මං අර ප්‍රශ්නෙට එනවා. මේ රූප පේන්නේ, මේ රූප පේන්නේ ඇහැටද මොළයටද මනසටද කියන එක. බයොලොජි වල නම් ඇහැයි මොළයයි එකතු වුණාම රූප පේනවා. අතනින් සංවේදනය ගන්නවා, මෙතනින් සංජානනය කරනවා. නමුත් බුද්ධ දේශනාවට අනුව ගත්තොත් ඕකට මනසත් සම්බන්ධ වෙනවා. එතකොට ඒකට කියනවා විඥානය කියලා. මේක මම ඔබට කියන්න යන්නේ නැහැ වැඩිපුර විස්තර. මොකද ඒකට හේතුව
ඒක කියන්න තරම් මං ගැඹුරින් මේක තාම අධ්‍යයනය කළා ඉවර නෑ. යන්තම් ටිකක් තමයි මට තේරෙන්නේ. හැබැයි ඒකට ඔබට දැනගන්න පුළුවන් අභිධර්මය කියන කොටස අධ්‍යයනය කරන්න. බුද්ධ දේශනාවේ තියෙන ගැඹුරුම කොටස සහ විද්‍යාත්මකම කොටස තියෙන්නේ එතන. එතන බුදුහාමුදුරෝ ඇහැ කන නාසය දිව මේ හැම එකක්ම ස්වභාවය විස්තර කරනවා. මට හිතාගන්න බෑ කොහොමද ඒවා දැනගත්තේ කියලා. දැන් දැන් විද්‍යාඥයෝ මේවා දැනගෙන තියෙන්නේ කපලා කොටලා අන්වීක්ෂ වලින් බලලා දන්න තියෙන සෙල්ලම් ඔක්කොම ටික දාලානේ. ඒතර බුදුහාමුදුරුව මං හිතන්නේ බුදු නුවණින් තමයි මේක විනිවිද දැකලා තියෙන්නේ. ඒතර ඒක කියවෙනවා මේ චක්කු ප්‍රසාද කලාපයක් නැත්නම් චක්කු ප්‍රසාදය කියලා එකක් තියෙනවා කියලා ඇහි. ඒක කියනවා මුම්පියල්ලක් විතර සයිස් එකේ කොටසක් තියෙනවලු මේ ඇහැ තුල. පැහැදිලිද ඒක? මුම්පියල්ලක් විතර සයිස් එකේ කොටසක් තියෙනවා කියලා කියනවා ඇහැ තුල. ඉතින් මම ගලපන්න යන්නේ නැහැ විද්‍යාවයි බුදුදහමයි. මොකද විද්‍යාව හමුවේ කියන්නේ දැන් බුදුදහමත් එක්ක විද්‍යාව තිබ්බොත් බුදුදහමත් එක්ක බලනකොට විද්‍යාව කියන්නේ ලදරුවෙක් වගේ. එහෙනම් මම ගලපන්න යන්නේ නැහැ. නමුත් මට මේක උගන්නන කොටයි අරක බලන කොටයි මට හිතෙනවා ඔය මුම්පියල්ලක සයිස් එක කියලා කියපුවාම මෙන්න මෙතන තියෙන මේ කහලපේ තමයි ඒ මුම්පියල්ල සයිස් එක තියෙන්නේ. එතන තමයි හොඳටම මේ රූප නාභිගත වුණාම හොඳටම තීක්ෂණවම පේන්නේ එතන. ඒතකොට බුදුරජාණන් වහන්සේ ඒ මුම්පියල්ලක් විතර සයිස් ව්‍යුහයක් තියෙනවා කියලා භෞතික දෙයක් තියෙනවා කියලා කිව්වා. ඒ භෞතික දේ නැත්තම් ඇහැ පේන්නේ නැහැ කියලාත් කිව්වා. ඇත්ත තමයි ඒ භෞතික දේ නැත්තම් ඇහැ පේන්නේ නැහැ තමයි. හරිද? ඒ කහලපේ කියන්නේ ඒ මුම්පියල්ලක් විතර සයිස් මේ ප්‍රදේශයේමද නැද්ද කියලා කියන මම දන්නේ නැහැ. මට නිකන් බලනකොට එහෙම හිතුණා. ඊට පස්සේ කියනවා මෙතන මේක ඇතිවීමත් සමග මෙතන චක්කු විඤ්ඤාණය කියලා එකක් හටගන්නවා කියලා. චක්කු විඤ්ඤාණය කියලා එකක් හටගන්නවා. ඒක මොළයත් සම්බන්ධ කරගෙන මනසත් සම්බන්ධ කරගෙන තමයි මේ රූපය දකින්න කියලා කියනවා. ඇත්ත තමයි. මොකද දන්නවද? අපිට තේරෙනවනේ මනසින් විතරක් රූප දකින්න පුළුවන් නැහැ නැතු. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මගේ අම්මා ජීවතුන් අතර නැහැ. හැබැයි අම්මා කියලා මම හිතපු ගමන්ම මට අම්මගේ රූපයක් පේනවා. අම්මගේ රූපයක් පේනවා. මේ දැන් භෞතිකව මට පේන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේකේ අම්මගේ රූප දැකලා ඉවරලා ගබඩා කරගත්ත දේවල් ටිකක් මේකේ තියෙනවා. ඒක මගේ හිතත් එක්ක සම්බන්ධ කරගත්තට පස්සේ මට ඒක ඉමේජින් කරන්න පුළුවන්. ඇහැ නැතුව වුණත් ඉමේජින් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ රූප හෝ මේ දේවල් පෙනීමට තේරුම් ගැනීමට ඇස මොළයට අමතරව මනසත් නැත්නම් විඤ්ඤාණයත් දායක වෙනවා කියන කතාව පේනවා. ඒ කියන්නේ අපේ මේ බයොලොජි වල විස්තර කිරීම පොඩි අසම්පූර්ණ බවක් පේනවා. ඒ නිසා අපිට ගැඹුරින් මේ පිළිබඳ දැනගන්න ඕනි නම් මූලික අධ්‍යයනයට වඩා හොඳයි රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුවන්ගේ පොතක් තියෙනවා අභිධර්මයේ මූලික කරුණු කියලා. අයන්නේ ඉඳන් අභිධර්ම ඉගෙන ගන්න කෙනෙකුට හොඳටම හොඳයි ඒක. ආන්න ඒක ඔය ඇහැ ගැන එහෙම හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඒක වෙන්නේ කොහොමද කියන එක. හරි, මට හිතෙනවා මම ඒක පැහැදිලි කරන්න තරම් තාම මම මෝරලා මදි කියලා. තාම මමත් ඒවා අධ්‍යයනය කරනවා. ඒක නිසා මටත් ඒක අර සූක්ෂමවම විස්තර කරන්න, ඒ කියන්නේ මේ බයොලොජි දෙයක් විස්තර කරනවා වගේම මට විස්තර කරන්න බෑ. ඒක විස්තර කරන්න තව සෑහෙන්න හිතලා අධ්‍යයනය කරන්න වෙනවා. මම මේකෙන් කරන්නේ ඔබට පොඩි මග පෙන්වීමක් කරනවා. චුට්ටක් මේ අභිධර්මයේ තියෙන මේ කොටස කියවලා බලන්න. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. බයොලොජි කරන ළමෙකුට නම් සයන්ස් කරපු ළමෙකුට නම් මේ අභිධර්මයේ කියන එක හොඳ ගෝචර වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒක හරි සංකීර්ණ නිසා. ගැඹුරුම කොටසක් ගැඹුරු ධර්මයක් තමයි ඒකේ තියෙන්නේ. එතකොට මෙහෙම දෙයක් තියෙනවා. දැන් මම දකින විදිහට මිනිසාගේ සිත නැත්තම් මනස පිළිබඳව, ඒ කියන්නේ ගැඹුරුම ලෝකයේ විග්‍රහයක් තියෙනවා නම්, සියුම්ම විග්‍රහයක් තියෙනවා නම් ලෝකේ කොහේ හරි තැනක, ඒක කළා තියෙන්නේ බුදුහාමුදුරුවෝ අභිධර්මයේදී. මනසේ විග්‍රහය ඒක පුදුම විග්‍රහයක්, අති විශිෂ්ට විග්‍රහයක්. ඒක ලේසියෙන් මිනිස්සුෙකුට කරන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් චක්කු විඥාණය කියලා කියන්නේ මෙතන හටගන්නා කිසියම් ආකාරයක ශක්තියක්. හරිද? ශක්තියක් ඒක. හරිද? ඒ කියන්නේ අර ස්නායු ආවේගයමද? අනේ මන්ද ඒක මට තාම නම් ගලපගන්න බෑ. මම මේ කරන්නේ ඕගලන්ට පොඩි උත්තේජනයක් සපයන එක. භෞතික தত্ত্বය තමයි මම මේ විස්තර කරේ. ඒ කියන්නේ ජීව විද්‍යාවේදී කතා කරන දේ තමයි මේ විස්තර කරේ. ඕකට අභිධර්මයක් ගලපලා ඔයගොල්ලෝ බලන්න. එතකොට ඕගලන්ට තව හිතන්න පුළුවන් වෙයි. මං ජීව විද්‍යාවේ ටික කියලා දුන්නාම අභිධර්මයේ ඇස ගැන කියන ටික බලලා ඉවරලා ඕගලන්ට ඊටු ටික සමහර විට ගලපගන්න පුළුවන් වෙයි. කෙසේ වෙතත් දැන් අපි අයින්ස්ටයින් දන්නවනේ. අයින්ස්ටයින්
ගරු කරන පුද්ගලයෙක් බවට පත්වුණේ එයාගේ රූපය අනුව නෙමෙයි. ඒක ඒ තත්ත්වයට පත්වුණේ එයා ඉදිරිපත් කරපු දර්ශනය, එයාගේ ඉක්වේෂන්, එයාගේ තියරි එකේ තියෙන විශිෂ්ටත්වය නිසා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන මනස පිළිබඳ විග්‍රහය බැලුවොත්, ඇස කන නාසය දිව ශරීරයේ ඒවා සහ මනස සම්බන්ධ වෙන හැටි ගැන විස්තරය බැලුවොත් එහෙම එවැනි විග්‍රහයක් ලෝකේ කවුරක්වත් කළා නැහැ, කිසිමම කෙනෙක් කළා නැහැ. ඒක අතිවිශිෂ්ට විග්‍රහයක්. එතකොට මේක අර පාලි භාෂාවෙන් සිංහලෙන් වගේ තියෙන්නේ ලෝකේ සමහර රටවල් වල විද්‍යාඥයෝ ගොඩාක් පාලි භාෂාව ඉගෙනගෙන අභිධර්මයේ අධ්‍යයනය කරාගත්ත අධ්‍යයනය කරාට පස්සේ ඒගොල්ලන් බුදුරජාණන් වහන්සේ කරේ පුදුමාකාර මොකක් වෙනවද, ගෞරවයක් ඇති කරගන්නවා. තෙරුවන් සරණ ගිහිල්ලත් නෑ සමහර විට, පුදුම ගෞරවයක් ඇති කරගන්නවා. ඇත්තටම අර අපි දැන් මම බුදුරජාණන් වහන්සේ දැකලත් නැහැ, මගේ හත්මුතු පරම්පරාවේ කවුරුවක්වත් දැකලත් නැහැනේ. ඇත්තටම මේ 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 අභිධර්මයේ හරියටම මේ සංකීර්ණ බව අධ්‍යයනය කළොත් අපිට තේරෙනවා බුදුහාමුදුරුවෝ කියන්නේ සංසන්දනය කළ නොහැකි අතිවිශිෂ්ට ප්‍රඥාවකින් යුක්ත කෙනෙක් කියන එක. එතකොට තමයි අපිට ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුදුම ගෞරවයක් ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා දැන් මම ඔබට ආරාධනා කරනවා, කියන්නේ කියනවා මේවා ගැන අධ්‍යයනය කරන්න කියලා. ඒ කියන්නේ මේවත් එක්ක එකතු කරගෙන අභිධර්මයේ ගැනත් පොඩ්ඩක් බලන්න. හරි ලස්සනයි. කන ගැනත් පැහැදිලි කරලා තියෙනවා, නාසය ගැනත් පැහැදිලි කරලා තියෙනවා, දිව ගැනත් පැහැදිලි කරලා තියෙනවා. ඒ කන නාසය දිව ගැන මං උගන්නද්දී ඒ කියපු ටිකත් කියන්නම්. මේක කියලා තියෙන්නේ මෙතන චක්කු විඤ්ඤාණය කියලා එකක් හට ගන්නවා කියන එක. ඒ කියන්නේ ඒකෙදි බුදුරජාණන් වහන්සේ කියනවා ඒ චක්කු විඤ්ඤාණය හට ගන්නවා. ඒක මොළයටත් සම්බන්ධයි, ඇහැටත් සම්බන්ධයි. එතකොට මෙතනින් භෞතිකව රූපය ඇති වෙලා ඊට පස්සේ මොළයත් සම්බන්ධ කරගෙන විඤ්ඤාණයත් සම්බන්ධ කරගෙන තමයි මේ මොකද්ද දකින්නේ කියලා හඳුනාගන්නේ. එනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ගත්තොත් එහෙම මොළයයි ඇහැයි කියන්නේ භෞතික දේවල්. ඒක භෞතික දෙයක්. විඤ්ඤාණය කියන්නේ භෞතික දෙයක් නෙමෙයි. හැබැයි මොළයයි ඇහැයි තිබුණට වැඩක් නැහැ. විඤ්ඤාණය නැත්තම් මුකුත් අඳුනගන්න බෑ. මම අහලා තියෙන කතාවක් තියෙනවා, මම දන්නේ නැහැ මේක හරිද වැරදිද කියලා. මට පොතකනම් හම්බුනේ නැහැ, මම අහපු කතාවක්. ඔබට මතකද හිරෝෂිමා නාගසාකි වලට පරමාණු බෝම්බ දැම්මනේ? පරමාණු බෝම්බ දැම්මා. එතකොට ඒ කියන්නේ ජපානයේ හිරෝෂිමා නාගසාකි වල පරමාණු බෝම්බ දැම්මා. ඒ පරමාණු බෝම්බ දැම්මහම දැම්මට පස්සේ වෙච්ච විනාශය හිරෝෂිමාවට මම ගියා ගිහිල්ලා. ඒකේ තියෙනවා මේ හිරෝෂිමාවේ කෞතුකාගාරයක්. ඒක බලපුවම ජීවිතේ එපා වෙනවා ඇත්තටම. හරිද? ඒ ඒ ඒ හිරෝෂිමාවේ කෞතුකාගාරයේ බලපු කෙනෙකුට පුදුම දුකක් දැනෙන්නේ. ඒතර ඒ දවස්වල කොච්චර විනාශයක් වෙන්න ඇද්ද නේද? එතකොට ඒ ඒක ඒ ඒ බෝම්බය හෙලපු බෝම්බේ හෙලපු මේ ඒ ගුවන් යානයේ ක්‍රියාත්මක කරපු එක්කෙනා පස්සේ කාලෙක අඳ වුණාලු. මට එවිඩන්ස් නම් හොයාගන්න බැරි වුණා, මම අහලා තියෙන එකක්. හරිද? අඳ වුණාලු. ඊට පස්සේ අඳ වුණායින් පස්සේ එයාගේ චෙක් කරලා බලපුවාම ඇහැ ඇහියේ කිසිම අවුලක් නැහැ. ඒතකොට මොලේ මේ ටික චෙක් කරලා බලපුවාම මොලෙත් කිසිම අවුලක් නැහැ. හැබැයි බොරු නෙමෙයි, යාට ඇත්තටම පේන්නේ නැහැ. එහෙනම් කොතනද ඔය අවුල වෙලා තියෙන්නේ ඇත්තේ? ආන්න මනසේ තියෙන අවුල. මනසේ තියෙන අවුල. එතකොට බහයි මනස තියෙන්නේ කොහේද කියලා. මනස එක එක තැන්වල, මනස නැත්තම් විඥානය නැත්තම් සිත, එක එක තැන්වල හටගන්න පුළුවන්. කනේ හටගන්න පුළුවන්, දිවේ හටගන්න පුළුවන්. හරිද? එතකොට ඇසේ හටගන්න පුළුවන්. එහාට මෙහාට එහාට මෙහාට යනවා. මොළේ ආශ්‍රිතව තියෙන්නත් පුළුවන්. එහාට මෙහාට යන ශක්ති ස්වરૂපයක් තමයි මේ තියෙන්නේ. එනර්ජි ඇන් ඉන්ෆෝමේෂන් ෆීල්ඩ් එකක්. ඒ කියන්නේ තොරතුරු සහ ශක්ති සහිත ක්ෂේත්‍රයක්. අර ඔයගොල්ලෝ ඉගෙන ගන්න ක්ෂේත්‍ර කියලා විද්‍යුත් ක්ෂේත්‍ර, චුම්බක ක්ෂේත්‍ර වගේ ක්ෂේත්‍රයක්. මට හිතෙන හැටි කියන්නේ හොඳේ, මම මහා පණ්ඩිතෙක් නෙවෙයි, මට හිතෙන හැටි කියන්නේ. එහෙම ක්ෂේත්‍රයක් වගේ එකක් තමයි මට හිතෙන්නේ. ඒතර ඒක නැත්තම් මේ කොතනකවත් භෞතික දේ විතරක් තිබුණට හඳුනා ගන්න බෑ. එහෙනම් අවසානයේ අවසන් විග්‍රහය, රූප පේන්න නම් ඇහත් ඕනේ, මොළයේ ප්‍රදේශයත් ඕනේ, මනසත් ඕනේ. මේ තුනේම එකතුවක් විදිහට තමයි අපිට මේ රූප පේන්නේ. හැබැයි මේ පේන දේවල් පුජ්‍යලයෙන් පුජ්‍යලයට වෙනස් වෙනවා. ඒ නිසා මේ දකින දේ යථාර්ථයම නෙමෙයි. ඒක නිසයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ ලෝකේ මායාවක් බව. ඉතින් ඕගොල්ලෝ තවත් මේක ගැඹුරට අධ්‍යයනය කරලා බලන්න, බලලා මටත් කියන්න.